අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව මැතිවරණ කොට්ටාසේ රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තියෙන අංගමුව වැව මේ තියෙන අංගමුව වැව අංගමුව වැව පිහිටි මේ ප්‍රදේශයේ ඉතිහාසයත් එක්ක ලොකු ජන ප්‍රවාද කීපයක් මත විශේෂයෙන්ම සාලි අශෝකමාලාගේ ප්‍රේම කතාව ප්‍රේම වෘතාන්තය මේ අංගමුව ප්‍රදේශයත් එක්කලා මැදිච්ච කුෂිකර්මාන්තයත් එක්කලා දිවෙන කතා බහක් ඒ ඉතිහාසය එහෙම තියෙනකොට වර්තමාන සිද්ධ වෙන කතා බහක සුළුමුළු හොයන්නයි අපි අද අංගමුව පැත්තට එන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජල සම්පාදන මණ්ඩලය එකතු වෙලා කුෂිකර්මාන්තය විතරක් නෙවෙයි පානීය ජල අවස්ථා වෙනුණු දවන්ත කාර්යභාරයක් කරන්න මුල් අදියර මුල් අඩිතාලම මුල් ගල අද මෙතන තියෙනවා මේ කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බල බලන්න වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් අපි මුල්කී ගවේෂණ චාරිකාවක් කරා මේ ආරම්භ වෙන්නේ ඒ කතාව පංචශීලයේ පිටේම සඳහා මා වන්දනීය ලෙස ආරාධනා කර සිටිනවා රාජාංගනයේ නාලන්ද පිරිවෙනේ පරිවෙනාධිපති සී බෝධිරාජ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රීය රාජකීය පඬිතුක මහවැළ සෝපිත හිමිපාණන්ද ගෞරවයෙන් ආරාධනා කර සිටිනා පිරිස පංචශීලයේ පිටවා ආගමික කටයුතු ආරම්භ කරන ලෙසට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි පළමුවෙන්ම වැඩමව අවදාළ රාජාංගනයේ නාලන්දා පිරිවෙනේ පිරිවෙනාධිපති ශ්‍රී බෝධිරාජ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රාධිපති රාජකීය පඬිතුක මහවැව සෝභිත හිමියන් නමස්කාර පූර්වකව මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. ඉන්පසු ඉඩම් අමාත්‍ය ගරු එස්.එම්. චන්දසේන මහත්මයා ඉතාමත් ගෞරවයෙන් යුතුව මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති ගරු එස්.එම්. රංජිත් සමරකෝන් මහත්මයා ඔබතුමාවත් මෙම අවස්ථාවට ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. රජයේ සංවර්ධන කටයුත්තක් ලෙස සමුත්තේගම ප්‍රදේශයට ජලය ලබා දෙන ව්‍යාපෘතියක් ආවහම ඒ ව්‍යාපෘතියට මූලිකව රාජාංගණයෙන් වතුර ගන්නට යෝජනා කරාම ගොවි ජනතාවගේ විරෝධය මත අපිට සිද්ධ වුණා අපි දෙගොල්ලෝ අතර එකඟතාවයක් ඇති කරගන්න මේ ව්‍යාපෘතිය කරන්නේ කොහොමද කියන එක. ඒකට විසඳුමක් ලෙස ජල සම්පාදන අමාත්‍යාංශය සහ මණ්ඩලය ඉඩම් අමාත්‍යතුමාගේ අපේ වාසුදේව නානායක්කාර අමාත්‍යතුමාගේත් මඟ පෙන්වීම යටතේ රාජාංගනයේ වෙනුවට අංගමුව ජලාශයෙන් ජලය ලබා ගන්නත් ඒත් එක්කම යම්කිසි ජල ප්‍රමාණයක් දකුණු යුරේ ඇලේ ප්‍රමාණය මදි වුණොත් ඒකට විසඳුමක් ලෙස රාජාංගනයේම වතුර ප්‍රමාණවත් ලෙස ගෙනියන්නට අවශ්‍ය ඇලපද්ධතිය සංවර්ධන කටයුතු සඳහා ගිනිපෙට්ටි පාලම විශාලත් කරන්නට මූල්‍ය දායකත්වයේ සපයන්නට මණ්ඩලය සහ ජල සම්පාදන අමාත්‍යාංශය එකඟතාවය පළ කරා.
ඒ අවබෝධය ඇතුව තමයි අපි දෙගොල්ලොම පරිමාර්ග දෙපාර්තමේන්තුවත් ජල සම්පාදන මණ්ඩලයත් ඒත් එක්කම මේකට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියත් සම්බන්ධ වෙනවා සහ ගොවි ජනතාවගේ එකඟතාවය ඇතුව මේ සියලුම වැඩ කටයුතු මේවා ඔක්කොම රජයේ සංවර්ධන වැඩ කටයුතු ඒවා ක්‍රියාත්මක කරන්නට අපි එකඟ වුණේ අද මම හිතන්නේ රාජාංගනේ ප්‍රදේශයට අහිමි වෙන්න ගිය ව්‍යාපෘති කීපයක් අපි මැතිවක මහත්මයා කිව්වා වගේ ජල සම්පාදන අමාත්‍යාංශය වාරිමාර්ග අමාත්‍යාංශය ඒ වගේම ඒකාබද්ධ ගොවි සංවිධානය ඔක්කොම එකතු වෙලා අපි සාකච්ඡා වලින් තිබුණ ප්‍රශ්න निराකරණය කරාගත්ත නිසා තමයි අපිට මේ ජල සම්පාදන වැඩසටහනත් අද කෝටි 22ක් විතරනේ කෝටි 22ක් කෝටි 22ක් පමණ සාල මුදලක් වැය කරලා මේ රාජාංගන ව්‍යාපාරේ පටන් ගත්තට පස්සෙම මේ ඇලෙන් මෙහාට ඒ තියෙන ජල ප්‍රශ්නේ විසඳන්න මේ දැනට ගිනිපෙට්ටි පාලනේ යනවා වගේ වතුර දෙගුණයකටත් වැඩිය ගෙනියන්න පුළුවන් ඒ දැවැන්ත ව්‍යාපෘති ටික කරා ගන්න පුළුවන් වුණේ මාර්ග දෙපාර්තමේන්තුව දිවයිනේ මධ්‍යම සහ ප්‍රධාන මහා වාරිමාර්ග වපසරියෙන් 75ක් ජල කළමනාකරණ කටයුතු සිදු කරනවා. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ජල කළමනාකරණය සිදුවන්නේ විශේෂයෙන් කුසිකර්මාන්ත කටයුතු සඳහා ඊට අමතරව පානීය ජලය ලබා දීම සඳහා තවත් විදුලි බල අවශ්‍යතාවය සඳහා කිසියම් දායකත්වයක් ලබා දෙනවා. ඊට අමතරව විශේෂයෙන් පරිසර අවශ්‍යතාවයන් සඳහා සතා සිව්පාව කැලෑවට සහ අනිකුත් ආගමික කටයුතු සඳහා සංස්කෘතික කටයුතු සඳහා ජලය ලබා දීම දිවයින පුරාම සිද්ධ වෙනවා. මෙහිදී විශේෂත්වය වන්නේ රජයේ සැමට ජලය වැඩසටහන යටතේ ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය විසින් 2040 වසර දක්වා සැලසුම් කරන ලද සියලුම ජල ව්‍යාපෘති සඳහා අවශ්‍ය ජල මූලාශ්‍ර සහ අවශ්‍ය ජලය ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ 2021 වසර තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරලා අවශ්‍ය අනුමැතිය ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලයට මේ වන විට ලබා දීලා තියෙනවා. ඒ අනුව ඉදිරි වසර 3ක් ඇතුළත රටේ සියලුම ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණය ලබා දීම විශාල අභියෝගයක් පැවතුනා රටේ. ඒ සඳහා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධාන මැදිහත් වීමෙන් මේ අවශ්‍ය සියලුම ජල මූලාශ්‍ර හඳුනාගෙන නිසි ප්‍රමිතිකරණයක් යටතේ අවශ්‍ය අනුමැතිය ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලයට ලබා දීලා තියෙනවා. මෙහිදී අවශ්‍ය ජලය අපි හොයාගෙන තියෙන්නේ පවතින පැරණි වාරි පද්ධතිය නවීකරණය කිරීම තුළින් නව ජල කළමනාකරණ ක්‍රම වේදයන් හඳුන්වා දීම තුළින් අලුත් නියම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් නිසික ජල කළමනාකරණය කරලා අවශ්‍ය ජලය ප්‍රමාණය ඉතිරි කරගෙන පානීය ජල අවශ්‍යතාවයකුත් අනෙකුත් අවශ්‍යතාවයන් සපුරා ගැනීම තමයි මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ. තවත් විශේෂ කරුණක් තමයි මෙම ජල මූලාශ්‍ර හඳුනා ගැනීමේදී වාරි කුසිකර්මාන්තයේ පාරම්පරිකව යෙදී සිටින ගොවි ජනතාවගෙන් ලැබුණු සහයෝගය විශේෂයෙන් අගය කළ යුතුව තියෙනවා. ඒ අනුව ඒ සියලුම වාරි පද්ධති නවීකරණය කිරීමටත් නව ජලාශ ඉදිරි කිරීමේදී විශේෂයෙන් පානීය ජලය සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලබා දීමටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා 2040 දක්වා අවශ්‍ය පානීය ජලය සැපීම සඳහා අවශ්‍ය ජල මූලාශ්‍ර සහ ජලය ප්‍රමාණයන් මේ විනිට හඳුනාගෙන අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම දැනට ආරම්භ කරලා තියෙනවා. දේශයකට පසු හරයන්න පුළුවන් හැකියාවක් මේ වැවෙන් අපිට තියෙනවා. අංගම් වැවෙන් විතර කොයි පවුල් 12000ක් විතර පෝෂණය වෙනවා. ඒ වගේම අක්කර
pandahar kutip kemana, kalau driving kita, kalau kita ni, kalau kita dapat, ini bagai sangat dengan sejuta temai anggota. Ini bila kalau biar sampan dia, tapi meter pertama di das dahati yang ajaran biar banyak temai waktu panik kali kan. Tapi di das satu, di das dahati. Kebetulan visa itu indah, tapi zaman itu ibu dia tak tua, angkanya ni kat depan dia lah. Ia kata, pertama yang pasti sama, apa dia jam ikut rata, ikut situ, nama panih jale, api ikut, ikut bisa, api ikut rata, nama sil, kuih sambil jalan, ikut bilah, kuih sambil hati hati ramai ikut bilah. Tiada yang kata, api mereka suku badi, tiada yang gamu kira, juga kini, sistem kanser kalau hemat cuma sah, wajib malah jam cuma lah ikut bilah, wajib malah ikut bilah, ikut bilah, tapi kuah, api hemat kerumbu, angkamu, macam tu, ni, adua, tuan ni, apa dia, mahaveli, macam tu, apa dia. Lapangan peluang ini, ini kita tahu yang mana ramai, tanya api sil, sil langgeng, kemarin sama tak? Api air jalan yang turun ni, yang api dah air jalan dina bawa dan cuma jalan sampah tinggal turun tu na, angkara ni turun tu mata ramai ada ni sah tu. Ada dahos, hemat kita Februari masa dah 8 ni dah. Api Rajangan perdana Ali tunjukkan high sea hatap ha istana ini. Dan itu tiapnya aqueduct structure ke kiusik ekse asu kita thamai ikat design kelah ada lah ti ini. Namun idri itu awasi kerana jalapahana mandali awasi tawaan anggumin sampai di mat eva kima. Ia nu warimark Awasista untuk jalan ini amanat, tema aqueduct nirmite, kiusek tunsiya dakwa wedikarla. Nama ini kiri mak, adat dina awamkara. Adas general tu ma adat dina ini, itu ma agi suwisesi prasansa warna pita himnatang anugrahaya dakwa, itu ma adat permanent beriunat. Tapi mei madesrahan, karo idam mama tiansha sem chance ni, mei tu ma agi perdana ting, adat utsawa karing erambuwa peruruna mei tiheta. Ini meten di Gui Sangvidhana valing, kami nanti barmar depan menting sahna kala tisse me nawa nirmite idikirim sandha salasum sakas kerela. Ek saubahge wedasatahan kami nanti ini dekme yatati barmar amatyanshi bar saubahge wedasaranat jalapahan amatyanshi samarjale wedasaranat. Eka badhav sidukaran lada prayatnek utsahayek pratipalatama adini di me apita. Ini nirmiti sahaja ni memang awam berkat itu kerana terhakia oleh abu ni. Maaih me prakash kali, apa me nirmiti sahaja awasikan pratipad dengan mulya pratipad me milyun desi wisa oge pramanyak. Apa terlebih ni, jatuk jalapan mandali himnatan jalapan amatyan si haraha. Jadi ini tindih lebih ni pratipad dengan upaya kerjakan sama apa me nirmiti ya di kerana tersalusun kelati ini. Me saman de mulya me mulya ini dalam khati itu kerapu apa ikabat guru sengdhani. Tat, eva game, dah indahlah mana sahaja cawal terbahagian villa, warman departemen tiap pun nilidari mandaliat, ni sambanding, bahumunan ding, hematang, kapai ming kreatif, kerjima tulah tamam, ni ada evani, mewani dia kita perlu mulaparan hacki ni, api balapor itu na mewani nirmitaya, hacki paman ikmani, mewau ur dawasan awasi, wena kota me, idikar awasan kerana, ietekka me, banana bahagita kerana Mee nirmitaya aqueduct structure ke ek perawahan katu itu sedia inwa, eva game jalegi ni ane dekaman nirmitai. Iting perawahan katu itu sendha marga sanggoda adikari naw palama ke dikaran nate gollo salusum kerja ni anwa. Eva game ay jalapan manle, unge jalan leli mat millimeter high sea wiskambe ati jalan leli mat, unda tu ane mema palam sakila kawas inwa mee khandurah raha unge bal batatik elagand. Jadi, eh, mana balik nak kita nirmita hatarak, hadirna dana itu tiada nirmita tik. Jadi, ekat tapi, api tunggul lama. Marga sanggana dikarya, jalapan mandelat, warmar depan nirmita, ikutu bela. Mereka mana, ekabat dewa kreatif kala mereka nirmita hatarino adu asih nirmita dekak kuat. Dana itu tiada nirmita, eh, mana tiaga, api hadir nirmita, mereka ekabat dewa sak, mereka samband kerela. Marga sanggardena awasita awet, warma depati mana awasita, jalapan mana awasita awet. Ikat kerana ni kuhamen dikini kat tapi sahaja cakarana idri, laban suman api sanada dini deh ingat sahaja cakar dagatta. Yangu sahartak vidhiata main pertipara laban ingat api idri rat katu katu kerla. Wujanita awatat, warga marma depati entora jalapan mana leh,
ඒවගේම මාර්ග සංවර්ධන අධිකාරියත් අවශ්‍යතාවෙන් එකට සපුරන ආකාරයට ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපි අද තීරණය කරා ගෞරව අමාත්‍යතුමාගේ උපදෙස් මත ඒවගේම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේත් ඒ මගපින්වීම මත අපි කටයුතු අද සිද්ධ කරා ඉදිරියටත් ඒ ආකාරයට අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.